කලින් කතා කරා මගේ සීමාව මම. මෙතන ඉන්න හමුදා නිලධාරීන් දන්නවා ඔබේ සීමාව කොච්චර දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරලා ඇවිල්ලා නතර වුණාද? නමුත් ඔබේ සීන සාමත් විශාලයි. සීන නවත්තලා නැහැ. මෙතනින් එහාට යන්නේ කොහොමද? ඇත්තට මේක හොඳයිනේ. හීන තියෙන එක හොඳයි. නේද? මම මේ ගොඩක් වෙලාවට ලංකාවේ ආයත කියන්නේ අපි අපේ හීන කොටු කරගන්නවා විතරක් නෙමෙයි, අපි අනිත් අයගේ හීනත් කොටු කරනවා. ඕක කරන්න එපා බං. ඕකේ එන රිස්ක් එකක් තියෙනවා. ඕක කරොත් ප්‍රශ්න. කරන්න එපා. හරියන්නේ නැහැ. කියන්නේ නැද්ද? දැන් මම අලුතෙන් මේ යුනිවර්සිටි එකේ මාස්ටර්ස් එකට රෙජිස්ටර් වෙනකොට මේ වයසට ආයිත් මාස්ටර්ස් එකක් නැහැ. ඔව් මං ඊළඟට ක්‍රිමිනොලොජි එකටත් දැම්මා ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ලබන මාසේ පටන් ගන්න. මොනවා හරි ඉගෙනගෙන ක්‍රිමිනොලොජි මේකට අදාළ වෙන තැනක් තියෙන. මම හිතා මේකත් ඉගෙන ගන්න ඕනේ. විභාගයක් තියෙනකොට තමයි අලුතින් ජීවත් වෙන්න හිතෙන්නේ. අලුත් පරිසරයක් ඉගෙන ගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න. දැන් මේ දවස්වල මම අද උදේත් බැලුවා ඕක සෝසලොජි කරපු නෝන මහත්තයා දෙන්නයි නේ. ගැටුම් වාදය ඉගෙනගෙන තියෙනවා නේද? ගැටුම් වාදය, කන්ෆ්ලික්ට්. සමාජයක අපි හිතනවානේ ගැටුම් තියෙනක හොඳ නෑ කියලා. මම මේ හොඳ පැත්තක් කියන්නේ. සමාජයක ගැටුම් තියෙන්න ඕනේ. ඇයි? සමාජයක ගැටුම් තිබ්බ නැත්නම් සමාජය ඉස්සරහට යන්නේ නෑ. බලන්න ධනපතියා හා නිර්ධනියා අතර ගැටුමක් තියෙනවා. ධනපතියා හා නිර්ධනියා අතර ගැටුමක් තියෙනවා. එතකොට ඒ ගැටුම නිසා සමාජයේ ඉස්සරහට යන්නේ නැද්ද? නේ? ප්‍රවේණි දාසයා සහ ඉඩම් හිමියා අතර ගැටුමක් තියෙනවා. ඒ දෙන්නා ගැටෙනකොට ඉස්සරහට යන්නේ නැද්ද? අරගලය කියන්නේ ගැටුමක්. හරිද? හොඳද නරකද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ගැටුමක් සමාජයක් නිර්මාණ. දැන් ඕගොල්ලෝ වේලාසන හැමදාම ගෙදර යන්නේ නැහැ. හමුදාවේ ආයත හැමදාම පාටි 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 නෝන එක දවසක් ගැටුමක් ඇති කරගන්න. සතියක් වේලාසන ගෙදර යන්නේ නැද්ද? අඩු ගානේ ටිකක් අකර්කණි වෙන කනේ විහිළුනේ මේ මම කියන්නේ. කාර්යාලය ඇතුලේ ගැටුමක් තරංගයක් නිර්මාණය වෙනවා. හැබැයි අපේ රටේ වෙන්නේ මෙහෙම එහෙම එකක් නෙවෙයි. අපේ රටේ ඒක රසහරි කතාවක් තියෙන අපායේ වලවල් තිබිලා තියෙනවා මේ එක එක රටවල් වලට. හරි? ඒ හැම වලක් ළඟකම ගොක්වක් අතින් ගත්ත යමපල්ලෙක් ඉඳලා තියෙනවා. මෙහෙම උඩට නැගිටිනකොට යමපල්ලා ගහනවා. හරි? හැම රටකටම මෙහෙම වෙන වෙන වලක්. ඒ රටෙන් එන මිනිස්සු ඒ රටේ ඒ වලට තමයි දාන්නේ. අපේ රටේ වල දැන් ඕවර්ෆ්ලෝ වෙලාද දන්නේ නැහැ. හරි? ඉතින් කොහොම හරි ලංකාවේ වල ළඟ මුරකාරයෙක් නැහැ. ඔගොල්ලෝ හිතන්නේ ඇයි? යටින් අදිනවා. ඉතින් එක සංචාරකයෙකුට මේක ප්‍රශ්නයක් වෙලා යාගී ලානමට ප්‍රශ්නයක් තියෙනවා යමරාජතුමනි. යමරාජතුමන මොකද්ද ප්‍රශ්නේ? ඇයි ලංකාවේ ළඟ මුරකාරයෙක් නැත්තේ? එතකොට ඒක දේශපාලන පත්වීමක්ද කියන්නේ මම දන්නේ නැහැ. එතකොට ටක් ගාලා කියනවා අනිත් රටවල් වල මිනිස්සු උඩට නගිනකොට යටින් උඩට උස්සලා තියෙනවා. හැබැයි අපේ රටේ ලංකාවේ එක්කෙනෙක් උඩට නගිනකොට 10 දෙනෙක් පහලට අදිනවා. දැන් මම ඔයගොල්ලෝගේ මං දන්නේ නැහැ ඔයගොල්ලෝගේ කාර්යාලේ ඇතුළ ගැන. හැබැයි ඕගොල්ලෝගේ කාර්යාලය ඇතුලේ ඕගොල්ලෝ මුණ දෙන ප්‍රශ්න හිතන් ඒ ඕගලන්ට තියෙන්නේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. තරුණ කණ්ඩායම, තරුණ අය හිතනවා හරි නිර්මාණශීලී වෙනස් නේද? හරි වෙනස්. ඒතකොට ඒගොල්ලන්ට ඉඩ ලැබෙනවද? ඒගොල්ලෝ කැමති දේ කරන්න. වයසක කෙනෙක් ඕගොල්ලන් හදලා යවනවා ප්‍රතිපත්තියක්. මේක මේ විදියට මෙහෙම වෙන්න ඕනේ. කොහේ හරි තැනකට යවනවා. ජාතික ආරක්ෂාව කොහොම මේ තුවක්කු අරගෙන ඇවිල්ලා වෙඩි තියෙන එකට හරි යුද්ධ කරන එකට හරි විතරක් නෙමෙයි ඔයගොල්ලෝ ප්‍රතිපත්තිය දන්නේ නේද? සෞඛ්‍ය ගැන, එතකොට ආර්ථික ප්‍රශ්න, එතකොට ආහාර සුරක්ෂිතතාවය, මේ ඔක්කොම ඔයගොල්ලෝගේ තරුණ ළමයි හදන්න ඕනේ. ඔයගොල්ලෝ රිසර්ච් කරන්න ඕනේ. ඔයගොල්ලෝ කරලා ඉගෙනගෙන ආපු අය ඉගෙන ගත්ත දේ ප්‍රායෝගික අවස්ථාවේ දාන්න දැන් හම්බෙලා තියෙනවා. හැබැයි පුළුවන්ද එහෙම කරලා ඔයගොල්ලෝ මොන හරි ඉම්ප්ලිමන්ට් කරලා ඔයගොල්ලෝ හදලා දානවා මේක මෙහෙම කරන්න ඕනේ. මොකද වෙන්නේ? මේ කජු කිරි කොල්ල කෙල්ල දන්නේ කොහොමද අලුත් ඒවා කියලා වයසක කෙනෙක් රිජෙක්ට් කරනවා. ප්‍රොෆෙෂනල් ජෙලස් කියන කපේ රටේ තියෙනවා වෘත්තීය ඊර්ෂ්‍යාව. තියෙනවද නැද්ද? අපි බොරු කතා කරන්න ඕනේ නැහැ නේ. මේකට හැමෝම මූණ දෙනවා. හැම කෙනෙක්ම මේකට මූණ දෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නේම නැතුව ඒකේ ඇතුලේ ඉත්තෙක් වෙනවා. ඕගොල්ලොත් පටන් ගන්නවා ඒ විදියට හැසිරෙන්න.
මේක ඇතුලේ සර්වයිව් වෙන්න පුළුවන් කේලමක් කිව්වොත් තමයි. මේක ඇතුලේ රැඳෙන්න පුළුවන් මොනවා හරි කිව්වොත් තමයි. මං ඔයගොල්ලෝ අහන්න අදටත් අපේ මේ නිල්මිණි නෝනාමාව මං හිතන්නේ නිතර අපි කතා කරන්න තියෙනවාට දාන්න. හැබැයි යාගෙන් මට හැමදාම උදේට එනවා good morning message එකක්. මම මේ ඔය group මේ ගුවන්විදුලි නාලිකාවක උදේ පාන්දර ධනාත්මක චින්තනය ගැන කතා කරනවා. ඔයගොල්ලන්ට දැනුත් අහන්න පුළුවන් ලක් FM එකේ උදේ 5:00 අතර යන වැඩසටහන. මං ඒ ඔක්කොම ගන්න මෙයා එවන පණිවිඩවලින්. සමහර දවස්වල පණිවිඩය යවලා කලින් ඒවප එකක් නම් මං ටග් ගාලා ආයේ කියනවා මේක මම කලින් දැකලා තියෙනවා කියලා. කියන්නේ ඒක මට ඔළුවේ මතක තියෙනවා. එච්චරට මං ඒක ඔළුවේ තියාගෙන ඉවනවා නේද මං නිල්මිණියම. මං එහෙම ඉවනවා. මම හිතන්නේ වෙන කවුරුත් එහෙම ඉවන්නේ නැද්ද දන්නේ නැහැ. කලින් ඉවලා තියෙනවා කියලා. මං එහෙම ඒ කියන්නේ මේ ඒ ඉච්චරට වටිනවා ඒ පුංචි පණිවිඩේ. ඒක මම දවස පටන් ගන්න ඒක කියවලා. ඒ වගේ මට එවන දෙතුන් දෙනෙක් ඉන්නවා ෆාදර් ඩැරල් මෙයා තව අර සමහර අය එවනේම මම ඉතින් අද දවස ඔබේ සිතුවිලි යහපත් වේවා කිය කියන අපුරු කෙනෙක් එවනේවා. ඒ චර්යාවෙන්ම නපුරු නම් මම ඒක බලන්නවත් නැහැ. එවන්නේ ඔව් 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 බුදු පිළිමයක් දාලා ඔබ දවස සිතුවිලි යහපත් වේවා කියලා එහෙම එවන කෙනා මම දන්නව නෑ. එයා මිනිසුන්ට හිරියාර කරන කෙනෙක් වද දෙනවා. එහෙම තියෙනවා. සමහරලාට ඒක අපි කියන්නේ ඩිෆෙන්ස් මෙකැනිසම් කියන්නේ මේ සංරක්ෂණ ප්‍රයෝග. කාර්යාලයේදී අපිට ගෙදරදී කතා කරන දේවල් කතා කරන්න බෑ. පුළුවන්ද? කාර්යාලයේදී හැසිරෙන්න බෑ. දැන් හිත අපිට බැරි අය නයිටි එකක් අඳගෙන කාර්යාලේ වැඩට එන්න. පිජාම ඇඳගෙන වැඩට එන්න බැරි. ඇයි අපි ලස්සනට අඳගෙන? අපි වැඩට සූදානම් කියලා සිරුරින් මනසින් දෙකෙන්ම කියන්න ඕන. හැබැයි අපි සිරුර ලෑස්ති කරගෙන ඇවිල්ලා මනස ලෑස්ති කළා නෑ. මනසේ කිලුටු හොදලා නෑ. හරිද? මනසේ කිලුටු හොදලා නෑ. අදින් පස්සේ නම් කවුරු හරි ගැන කතා කරන්න හිතුනොත් ඔගොල්ලෝ මෙහෙම හිතන්න. මං ඒ ගැන දන්නේ නෑනේ. ඇයි මං ඒ ගැන කතා කරන්නේ? හරි? අපි දුමු දන්නවා කියලා. ඉතා සරල දෙයක්. හරි පොඩි දෙයක්. ඒක දන්නවනම් ඇයි මං ඒ ගැන කතා කරන්නේ? මං හරියටම දන්නවා වුණත් ඇයි මං ඒ ගැන කතා කරන්නේ? හරි ගොඩක් වෙලාවට දැන් මං අවුරුදු ගාණක් මං ඇත්තටම රජයේ කාර්යාලවල වැඩ කරා, පොලිසියේ වැඩ කරා. ඔයගොල්ලෝ විශ්වාස කරයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. කිසි දවසක මගේ ඉස්සරහා කවුරුත් කුණුහරුපයක් කියලා නැහැ. විශ්වවිද්‍යාලදිවත් කියලා නැහැ. ඔය මගේ විශ්වවිද්‍යාලයේ යාළුවෝ දැන් මට කියනවා, දැන් ඒගොල්ලෝ වයසයි, ඒගොල්ලෝ කියනවා මේ මොකක් හරි එකක් කිව්වම අයියෝ ඔයා ටියුබ් ලයිට් නේ කියනවා. මං කියනවා ඇත්තට මට ඒව ඉගෙන ගන්න හම්බුනේ මොකද මං කොන්වෙන්ට් එක බාලිකාවක. ඒතොර සමහර මේ ওই සමාජය පාවිච්චි කරන දෙපැත්තට යන ඒව මං දන්නේ නැහැ. ඒතකොට දැන් නම් දන්නවා හොඳට. මං ඉගෙන ගත්තා ඒව වෙනම. හොඳටම ඉගෙන ගත්තා. ඒකට හොඳ එක්ස්පර්ට් කෙනෙක් හම්බුණා මට ඒව උගන්වන්න. හරි එයාගෙන් අහනවා මං සමාලාට ගිහින් මේක 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 මේකේ තේරුම මොකද්ද කියන්න එපා කොහෙවත් ගිහින් මේක මෙහෙමයි. මේ වගේ වටමේසක ඒක උනේ ඇත්තරම මම වැඩ කරපු තැනක මේ වගේ වටමේසක ඒ විදිය කතාවක් මම මයික් ඔන් කරලා ප්‍රසිද්ධිය කිව්වා. කොහොම හෙට මෙහෙට විසිරීලා ගියා. අපිට අලුත් බිස්නස් එකක් ඇවිල්ලා තිබුණේ. ඊට පස්සේ ඇහුවා මම මොකද ඒ කරේ කියලා. මං කිව්වා ඇයි කියලා. මං ඉතින් තාම මම දන්නේ නැහැ ඒක මොකද දැන් නම් මට ඒක ඔයගලන්ට කියන්නත් බෑ. ඒක ඒ තරම් නරක එකක්. ඉතින් මං ඒක ඉතින් මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන වචන කියලා. තේරුණා නේද? සමහර දේවල් වලට වෙන අර්ථ මිනිස්සු දීලා තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ එහෙම අනිත් අය ගැන කතා කරනකොට තමන්ට සට්ටු කරලා අහන්න මම ඒක කතා කරන්න සුදුසුද? ඇත්තටම ඒක අපිට අදාළ නැහැ. වැඩක් නැහැ. ගොඩක් වෙලාවට මම මගෙත් එක මම ආශ්‍රය කරන අයට එක කියනවා. මේ ළඟදී මට ඉතාම ආදරය කරන ගැහණු දරුවෙක් ඉන්නවා ලංකාවේ නෙවෙයි. හැබැයි යා විවාහ වෙන වයස පහු කරලා. අද වෙනකම් මං එයාගෙන් අහලා නැහැ. ඇයි ඒක කසාද බැඳ නැති කියලා. ඒක අපේ නිනිගෙනුත් මං අහලා නැහැ. හැබැයි එයා මට වෙන කෙනෙක් අතේ පණිවිඩලා තියෙනවා. එයා මට කතා කරන්නේ අම්මා කියලා. අම්මා කවදාවත් මගෙන් මේක අහලා නැහැ. ඔව් මං අහන්නේ නැත්තේ එයාට නැති දේ ගැන මං හිතන්නේ ඇයි? එයාට ගොඩක් දේවල් තියෙනවා. කෝටි ගානක දේපල තියෙනවා. පිටරටක සිටිසන්ෂිප් එකක් තියෙනවා. හොඳට ඉගෙනගෙන තියෙනවා. එයාට තියෙන දේවල් ඔක්කොම පැත්තක තියලා මම මොකටද එයාට නැති දේ ගැන අහන්නේ? මේක මගේ ක්‍රමෙ නෙමෙයි. මං අහන්නේ නැහැ ඒක. මං ඕගොල්ලන්ටත් කියන්නේ මිනිහෙක්ගේ නැති දේ අහන්න මෙපා. මම දැකලා තියෙනවා ඉතාම හොඳ ව්‍යාපාරික ජෝඩුවක් එක්ක මම මේ ළඟදී රාත්‍රී කෑමකට ගියා. ඒගොල්ලෝ ආරාධනා කළා. එයා කියනවා මට දරන්න බැරි දේ යන හැමතැනම මගෙන් අහනවා ළමයි නැත්තේ ඇයි කියලා.
ඉගුලන්ට ළමයි නෑ. ති ඇත්තරම අපිට මොකර දැන නේද? ඒ අර ඒ වගේ අපි මේ අපි අපි ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන හරි නරක පුරුද්ද පිටරට මිනිස්සු වයසවත් අහන්නේ නැහැ. ඇහුවට කමක් නැද්ද කියලා තමයි වයස අහන්නේ. අපි එහෙම නෙමෙයි. දැන් මං අර මහත්තයාගේ නම් වයස කිව්වේ මං හරිද කියලා දැනගන්න කියන්නේ මට මාව පරීක්ෂා කරගන්න. මම මාව සීමා කරන්න නැතිද මේන් බල්ලා මෙයාට මේ වයස වගේ වෙන්න ඇතිද කියලා හිතර තමයි එහෙම අහන්නේ. ඒක මම දැන් ටිකක් අර ප්‍රැක්ටිස් එකක් විදියට සතුටෙන් කරනවා ආසාවෙන් කරනවා. මෙහෙම කවුරු හරි දියා බලලා එයාගේ මානසික මට්ටම එහෙමද කියලා හිතන එක මට මං හරිද කියලා බලන්න. ඒක නිසා ඕගොල්ලෝ සීමා හදාගන්න ඉපා. දැන් මම දැම්මනේ මගේ සීමාව මම දැම්මා නේද? ඒ වගේ මම ඕගොල්ලන්ට කියන්න ඕනේ පරිසරයේ කුණාටු වලට කිසිම වෙලාවක සැලෙන්න එපා. පරිසරයේ කුණාටු වලට ඔරොත්තු දෙන්න. කුණාටුව සැරනම් පියාඹන්න එපා. අත්තටු අකුලගෙන ඉන්න. කුණාට ඉවර වුණාම පියාඹයි. මට එහෙම මගේ ජීවිතේ එහෙම දේවල් ඕන තරම් වෙලා තියෙනවා. ඕන තරම් කියන්නේ මේ බාහිර අපි දැන් මේ හැම දේශනයක් කරනකොට කෙනෙකුට ඒක වැරදි විදිහට එයාටම එයා පුද්ගලික වේක ගන්නවනේ. පර්සනලයිස් කර ගන්නවනේ. එහෙම වුණාම ඒගොල්ලෝ සමහරවල් තරහ වෙනවා. හැබැයි මම දන්නේ නැහැ මේ කතාව සමහරවල්. ඒ වුණාට ඒ ඊට පස්සේ ඒක කුණාටුවක් වගේ එනවා. හැබැයි ඒවට සැලෙන්න එපා. අපිට කුණාටුව වෙනස් කරන්න බෑ. හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන් එකක් තියෙනවා. රෝලේ දිශාව වෙනස් කරන්න පුළුවන්. නාවිකයකින් තමයි මේ මහත්තයා කොහොඳට දන්නේ. මං දැන් කතා කරනකොටත් ඇහුවා නැව හරවන්නේ අර පොඩි පින් එකෙන්නේ. මේ විවිධස දන්නවා. නැව හර කොච්චර ලොකු නැව. අපේ හිතක් එහෙමයි. හරි ප්‍රබලයි. අපිට වෙනස් වෙන්න පුළුවන්. අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ මුළු ඔෆිස් එකම ඕගොල්ලෝ එනකොට අපි හිතමු ඕගොල්ලෝ එනකොට මේ ඔෆිස් එකම තිබ්බේ අනුන්ගේ ඕපු දූප හොයන්න පුරුදු වෙලා. පගා ගන්න පුරුදු වෙලා. අපි හිතමු එහෙම ඕගොල්ලන්ට අදාළ නැහැ. අරයාගේ මෙයාගේ කුණු කියන්නේ කාගේ හරි දෙයක් කියාගෙන එනකොටම ඒක මට වැඩක් තියෙන එකක්ද? මට කියන්න. මට වැඩකුත් නැත්තම් ඔයාට වැඩකුත් නැත්තම් මට කියන්න එපා. එහෙම කියන්න හයියක් තියෙන්නේ කී දෙනකොට? ඔහොම තරහෙන් කියන්නත් එපා. අපි ඒක ගැන කතා නොකරෙමුනේ. මම ඕගලන්ට යෝජනා කරනවා දෙයක්. කවදාවත් කවුරුවත් නැති තැන දෙයක් කතා කරන්න එපා. ඒක හරිම නරකයි. කවදාවත් කවුරුවත් නැති තැන දෙයක් කතා කරන්න එපා. ඉන්නකොට කියන්නේ මම දැන් මේ මහත්තයාට කිව්වා මම හමුදාව මොකද්ද කියලා කියන්නේ. පෑලියගොඩ මාළු මාකට් එකේදී එක නිලධාරියෙක් හිටියා. නිල ඇඳුමේ මාළු ගන්න ඇවිල්ලා. එයා මාව අන්තර ගත්තා. මම එයා ළඟට ගිහින් කිව්වා ඊට පස්සේ ඔයා රාජදීප් ඔයා ගැස්ට් රවිස කෙනෙක්නේ ඊට පස්සේ මාළු ගන්න යුනිෆෝම් එකකින් එන්න එපා. එයා මට කියනවා මං අහලා තිබ්බා මෙහෙම කෙලින් කතා කරනවා කියලා. හැබැයි හිතුවේ නෑ මට කියයි කියලා. මං තරහින් මේ කිව්වේ. තරහින් කිව්වේ නේ. තරහින් කියලා වැඩක් නැති. ඇත්තට මේක අප්‍රසන්නයි දැක්කහම. ඒක හරිම හරි කැතයි. ඒතකොට මෙයා සල්ලි දීපව් ඔය අහිංසක මනුස්සයා සල්ලි දීලා ගන්න ඇවිත් තියෙන්නේ. හැබැයි වටපිට මිනිස් ඔක්කොම යාව රීඩ් කරන්නේ සල්ලි නැතුව මාළු ගන්න ඇවිල්ලා කියලා. එතකොට එයාගේ ඒ අපකීර්තිය මුළු යුනිට් එකටම යනවා. එයා නියෝජනය කරන හමුදාවටම යනවා. නේ? අන්නහවල මේ යුනිෆෝම් ඇවිල්ලා මුන් මාළු ගන්න පව් ඉතින්. ඒ මොකුත් ඕනේ නැහැනේ එක්කෝ බහින් නැතුව ඉන්න ඕනේ. දැන් අපි කොහේ හරි තැනකට ගියත් බහින්දද එපාද එහෙම කියලා එක අහනවා. සමහරවල් ඕනොට වැඩි නියතමානි වුණාම අතර බුදුහාමුදුරුත් කියලා තියෙනවනේ නයා පිනේ කරන්න නැතුව හිටියොත් ධර්මිටිය බඳින්නත් ගන්නවා. ඒක නිසා මේ පිනේ කරන්න ඉඳලා හිටලා නිලධාරියෙක් කියලා පෙන්නන්න නේද? ඒකයි මම ඔබට කියන්නේ ක්‍රුවලේ දිශාව වෙනස් කරන්න පුළුවන්. කුණාටුවට අපි බය වෙන්න ඕනේ. රුවලේ රුවල හරවන්න. රුවල අනිත් පැත්තට හරවන්න. එතකොට යාත්‍රා කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ඉපදෙන්නේ පියාඹන්න මිසක් බඩ ගන්න නෙවෙයි. අපි ඉපදෙන්නේ පියාඹ. පියාඹන කෙනෙකුට අහස සීමාවක් නෙමෙයි. නේද? පියාඹන කෙනෙකුට අහස සීමාවක් නෙවෙයි. එයා ෆෝස විශේෂලා හිතුවොත් මේ පැරෂුට් වලින් පනින්න බයයි කියලා පැනලා මැරිලා ඇති මිනිස්සු. පැරා ජම්ප් එක නේද ඒකට කියන්නේ? පැනලා මැරිලා ඇති. හැබැයි එහෙම ඒක හැමෝම බය වුණා. බත් හිර වෙලා මිනිස්සු මැරිලා නැද්ද? අපි බත් නොකා ඉන්නවද? ළමයි හිර වෙලා ගෑනු මැරිලා නැද්ද? හැබැයි ළමයි හම්බෙන්නේ නැතුව ඉන්නවද? ළමයි හිර වෙලා මිනිස්සු ගෑනු අය මැරෙනවා ප්‍රසූතියේදී. දැන් අපේ රටේ ප්‍රසූත
මේ මාතෘ මරණ අනු මේ රද්‍ර මරණ අනුපාතය අඩුයි. හැබැයි එහෙම වෙනවා. ළමයි හම්බෙන්නේ නැතු ඉන්නවා. හනිමුන් ගිහිල්ලත් ওই දෙතුන් දෙනෙක් මනමාලියෝ මැරුණායි. මට මතකයි අපි පපුය අමාරු හැදිලා එක එක මේවා වෙලා මැරුණා. හැබැයි මිනිස්සු කසාද බඳින්න නැතු ඉන්නවද? හනිමුන් යන්න නැතු ඉන්නවද? නේ? වතුර නොබී ඉන්නවද? වතුර හිර වෙලා මිනිස්සු මැරෙනවා. හුස්ම හිර වෙලා මිනිස්සු මැරෙනවා. හුස්ම ගන්න නැතු ඉන්නවද? යටිසිත හරි ප්‍රබලයි. දැන් ඒක මම කියන්නේ ඇයි? දැන් ඔයගොල්ලෝ කවුරු හරි හුස්ම ගන්නවද? මම හුස්ම ගන්න ඕනේ. වාතයේ ඔක්සිජන් මෙච්චරක් තියෙනවා. මට ටිකක් අයිති. ඒ ටික මං ගන්න ඕනේ. එහෙම හිතලා හුස්ම ගන්න කවුරු හරි මෙතන ඉන්නවද? නෑ. අවිඥානිකව අපි හුස්ම ගන්නනේ. අපි දන්නේ නෑ හුස්ම ගන්නවද නැද්ද කියලා. හැබැයි අපි හුස්ම ගන්න විදිය වැරදි. ඒක මගේ YouTube එකේ එක එක තැන්වල ඇති. හුස්ම ගන්න විදිය වැරදි. හුස්ම හොඳට ගැඹුරට හුස්ම ගන්න ඕනේ. හිමීට හුස්ම යවන්න ඕනේ. ඉඳලා හිටලා ටිකක් වෙලා හුස්ම රඳවගෙන ඉන්න බලන්න ඇතුලේ. ඔළුව ඇතුලේ හුස්ම රඳවගෙන ඉන්න. ඒ ඔළුව ඇතුලේ කියන්නේ හුස්ම අරගෙන ටිකක් වෙලා රඳවගෙන ඉන්න. ගත ඇතුලේ. ඒක හරි හොඳයි. ඊට පස්සේ විෂ සහිත හුස්ම යවන වගේ සිතුවිලි විෂ සහිත සිතුවිලි හිතෙන් පිට කරන්න. අයින් කරන්න. අනිත් අය ගැන කතා කරන ඒවා, අනිත් අය ගැන හොයන ඒවා. මම මේ දවස් ටිකේම දේශපාලන වේදිකාවල කතා වුණාම මට හිතෙනවා ගොඩක් වෙලාවට අනිත් කෙනා ගැනනේ කතා කරන්නේ. දේ අපි කරන්න ඕනේ දේනේ අපි කතා කරන්න ඕනේ. හැබැයි අනිත් අය ගැන කතා කරන්නේ. ඒක හරි ඇයි අපි ගැන කතා කරන්න දෙයක් නැති වුණාම අපි අනිත් අය ගැන කතා කරනවා. වෙන මුකුත්ම උඟලන්ට ඕනේ හොඳ උදාහරණයක් කියන්න. මෙතන මේ සෙත්සිරිපායි ඉස්සරහත් ඉන්නවා. ධනවත් වීමේ රහස් කියන පොත විකුණන මනුස්සෙක් ඉන්නවා. මේ මෙතනත් ඉන්නවා. එයා එක වෙලාවකට මෙතන ඉන්නවා. එක වෙලාවකට රාජගිරිය හන්දි ඉන්නවා. එයා කොහමද? පරණ ඔලොගුවක් එල්ලගෙන රෙදිමල්ලක් කරේ. කොණ්ඩේ පීරලා නැහැ. හරි. එයා කාර් එකේ දොරට තට්ටු කළා. ගන්න ධනවත් වීමේ රහස් 150යි පොත. අද 100 දෙනවා. ඉතින් ඕක ගන්න අයත් ඉන්නවා. යකෝ මේ මිනිහා දිහා බල බලා ඒ පොත ගන්න මිනිස්සු ඉන්නවා. දැන් ධනවත් වීමේ රහස් දන්න මිනිහන ඌ ඉස්සර ධනවත් වෙලා ඉන්න එපා. නේ ඔන්න මොකක් හරි හොඳ BMW එකකින් වගේ ඇවිල්ලා හොඳට ලස්සනට ඇවිල්ලා අපිට මේ සල්ලි දෙනවා නම් මේ පොත දෙනවා නම් ඔන්න හරි මෙයා රහස දැනගෙන තමයි ධනවත් වුනේ. නේද? හැබැයි ඕක ගන්න අය ඉන්නවා. ඒතකොට ඒක එහෙම හිතන්නවත් අපේ හිතුවිලි සීමාවෙන් එහාට යන්නේ නැහැ. අපේ හිතුවිලි සීමාවක් ඇතුළේ. සී දැන් මෙහෙම මහත්යත් එක්ක ඇවිදගෙන යනකොට සී දේවි නෝන අප්පා මේ වගේ මානෝන කෙනෙක් හම්බුණා නම් මහත්යට හරි දැහුණනේ එක මූමාව ගණන් ගත්තා කියලා මූට හරි තේරුණානේ කියලා ශාස්ත්‍ර කාර්යය ළඟට යනවා මහත්යත් අද හරි එහෙම යන්නේ නැද්ද යන අය ඉන්නවා හැබැයි තේ ශාස්ත්‍ර කාර්යය හැම කියන්නේ එහෙම සී දේවි නෝන කිව්වම අපි සල්ලි දෙනවා වෙන කවුරුත් කියන්නේ නැති වුණා නේද ඒක දන්න මිනිස්සු ඉන්නවා. ඔය රොඩි කියන කුලේ අයට රත්නවල්ලි කුමාරිකාව වනේ මේ රජ මේ වෙන කෙනෙක් එක්ක යාළුණා කියලා රජමාලිගාවට ගැලපෙන කෙනෙක් එක්ක යාළුණේ නැති කෙනෙක් එක්ක යාළුණා කියලා රොඩි රහට පැන්නුවා කියලා තියෙනවා. ඒගොල්ලන්ට හිඟා කන්නම අවසර දීලා තියෙනවා රජුරෝ. ඒක නිසා ඒගොල්ලන්ගේ රස්සාවම හිඟා කන එක. රොඩියට මුකුත් කියන්න එපා කියලානේ කතාවලක් කියන්නේ. කියන්නේ ඒගොල්ලෝ සාප කරනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ට අපි ඒගොල්ලන්ව රකින්න ඕනේ. ඒක සමාජ ස්තරායනිය ඇතුලේ සමාජයේ ඇතුලේ අපේ යුතුකම. අපි යව රකින්න ඕනේ. දැන් නිලධාරියෙක් හොඳට දන්නවා මේ හමුදා නිලධාරීන්. නිලධාරියෙකුයි අදර් රෑන්කර්ස්ලායි කඩේ යනවනේ නිලධාරියා තමයි තේකට ගෙවන්න ඕනේ. අනිත් අය ගෙවනකම් බල බල ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ නේ එහෙම. ඒ එක එක තියෙනවා අපි හැදෙන ක්‍රම. හරි? එහෙම ඒ වගේ අපි සමාජය ඇතුලේ ඒවා නීති නෙමෙයි ඇත්තටම ඒවා රීති. ඒවා කොහෙවත් නීතිවල නැහැ. නේද? ඉතින් ඒක නිසා තමයි මම ඔබට කියන්නේ ඔබ ඉපදුනේ පියාඹන්න මිසක් බඩ ගන්න නෙවෙයි. ඔබ ඉපදුනේ පියාඹන්න මිසක් බඩ ගන්න නෙමෙයි. එතකොට ගොඩක් අය කරන්නේ අභ්‍යන්තරය වෙනස් කරගන්නේ බාහිර සාධක වෙනස් කරනවා. මොනවද බාහිර සාධක වෙනස් කරන්නේ? කොණ්ඩේ වෙනස් කරනවා, ගෞම වෙනස් කරනවා, ඇඳුම වෙනස් කරනවා. හරි?
ඇඳුම වෙනස් කරනවා. හැබැයි මේ එකකින්වත් තමන්ගේ අභ්‍යන්තර සාධක වෙනස් වෙන්නේ නැත්තම් වැඩක් නැහැ. අභ්‍යන්තර සාධකයේ වෙනස් කරන්න ඕනේ. මොනවද අභ්‍යන්තර සාධක ඔගොල්ලෝ වෙනස් කරන්නේ? හිතන විදිය, ක්‍රියා කරන විදිය. හිතන විදිය නම් වෙනස් කරන්න ඕනේ. අනිත් කෙනා එක්ක තරහෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් ඉස්සරහට යන්න හිතුවොත් ඒක හරියන්නේ නැහැ. තරඟය ඇති කරගන්න ඕනේ මාත් එක්ක, මගේ හිතත් එක්ක. අතික්‍රමණය කරන්න ඕනේ මගේ සීමාවන්. අරුට දෙන්නම් වැඩේ කියලා හිතුවහම මේ විශ්වයේ නීතිය තමයි ඒව ආපහු අනිත් පැත්තට එනවා. දැන් බය ගැන මම ඔයගලන්ට කතා කරානේ. කොරෝනා හැදුන ගොඩක් අයට හැදුනේ බය නිසා. මම ඇත්තට මම මේ ඔයගලන්ට කියන්නේ මම හරියට නිරාවරණය වුණා කොරෝනා වාහකයන්ට. මට හැදුනේ නැහැ. හැදෙන්නෙත් නැහැ. විශ්වාසයක් තිබ්බා මට කොරෝනා හැදෙන්නේ නැහැ කියලා. ඒ විශ්වාසය මගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය දියුණු කරා. ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙනවා විශ්වාසය නැති වුණාම. විශ්වාසය නැති වුණාම මට හැදෙයි 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 කියන බයත් එක්ක ඉන්නකොට දුර්වල ප්‍රතිශක්ති කරන පද්ධතියට අරක හැදෙන. නැත්නම් මේ අවුරුදු දෙකේම අපි වැඩ නැවතුනේ නැහැ. ඒ අවුරුදු මම නැවතුනේ නැහැ. මේ විදිය Zoom meetings උත් Zoom වල නම් හැදෙන්නේ නැහැ කියමු. නමුත් මැරෙන්න යන්න කෙනායි කියන්න පුළුවන් ද ඕගොල්ලන්ට කොරෝනා ඉවරනකම් පොඩ්ඩක් ඉන්න කියලා. ඇත්තටම ඉතාම වැඩි මානසික ව්‍යාධී සත්වයන් ආවා ඒ කාලේ. උපදේශන සේවා අවශ්‍ය අය ගොඩක් ආවා. ගෙදරම ඉන්නකොට මහත්යයි නෝනයි ළමයිනුයි ඔක්කොම ගෙදර ඉන්නකොට නෝනලා ගොඩක් ડિප්‍රෙස් වුණා. ඇයි වෙනදා උදේට උයලා වහලා පියලා කාමරේ වහලා තියෙන යන වෙනුවට මේ නෝනලා දන්වැසි මහත්යා ගෙදර පැයෙන් පැයට තේ ඉල්ලනවා. තේ එකක් දෙන්න බැරිද? තේ එකක් බොමුද? තේ එකක් හදන්නකෝ. එක එක විදියට කියනවා. ගේ හැඩි කරනවා ඉවරයක් නැහැ. මේ ඇඳ අස් කරලා එනවා ආයි ළමයි නටනවා ගිහින්. නේ? ආයි කිලුටු රෙදි දානවා. අලි තඩි රයිස් කෝකර එකෙන් එකක් බත් తిව්වට දවල් වෙනකොට බත් එක ඉවරයි. උන් සැරෙන් සැරේ යනින් එනින් ගමන් කාලා නැද්ද උද? යනින් එනින් ගමන් පොඩි උන් කාලා. ඊට පස්සේ අම්මේ කණ්ඩ දෙයක් නැද්ද? අම්මේ කණ්ඩ දෙයක් නැද්ද? මගේ ළඟට නෝනා කෙනෙක් කාපම් මාව කිව්වා. ඇයි දැන් තරහ වැඩිකමට කරගන්න බැහැ ගේ ඇතුලේ. ඒක නිසා එතකොට දැන් අපි හිතුවට අපි පවුලක් විදියට එකට ඉන්න හොඳයි හම්බුණා කියලා හිතුවට ඒක හොඳම වුණේ නෑනේ. හැමදාම වැඩට යනවා වැඩට යනවා එපා වෙනවා අප්පා කියලා කිව්වට හැමදාම ගෙදර ඉන්නකොට එපා වුණානේ. නේ? ඒ වගේ අපි පවතින තත්ත්වයට ඔරොත්තු දෙන්න කැමති වෙන්නේ නෑ. හැබැයි සීමාව සාපේක්ෂයි. ඒකත් කියන්න ඕනේ. සිය දිනෙක ගත්තොත් සිය දිනාගේ සීමාව සාපේක්ෂයි. හැමෝගෙම එකම සීමාවක් වෙන්නේ නෑ. දැන් මම රෑට ගිහිලා දේශන එහෙම කරන්න යනවානේ. එතකොට ගොඩක් අය හිතනවා අම්මෝ රෑ මෙච්චර රෑ කොහොමද එන්නේ එහෙම කියලා. මට ඒක ගාණක් නෑ. හමුදා කඳවුරකට ගියොත් සමහරවල් 4000 5000 ඉන්නවා පිරිමි විතරයි. මං විතරයි ගෑනු කෙනෙක්. මට කවුරුහරි කෙනෙක් සහායකයෙක් කියන්න බැරි වුණා නම් මං විතරයි. හැබැයි මං බය නෑ යාළ. මං බය නෑ. හමුදා වැතුලේ හොඳට ආරක්ෂාවක් තියෙනවා. ඒක මම දන්නවා. වෙන අනිත් තැන් වල නෑ කියන නෙමෙයි. නමුත් ඒ සිතුවිල්ලනේ අපිව සීමා කරන්නේ. මට යන්න බැරිද? අම්මෝ මේ පිරිමි ගොඩකින් මේ 4000 පිරිමි ඉන්න තැනකට යන්න පුළුවන්. මොකද වෙන්නේ? ඒ තමන්ගේ සීමාව තමන් ඇතුලේ තියාගත්තොත් තමයි ප්‍රශ්නේ. නේ? තමන්ගේ සීමාව තමන් තියාගත්තොත් ප්‍රශ්නේ. තමන්ව කොයි වෙලාවකවත් සීමා කරගන්න එපා. ඒක ඒ වගේම සීමාව කියලා ගොඩක් වෙලාවට මම නම් කියන්නේ මොකක් හරි දෙයක් නොකරන්න කෙනෙක් හදාගන්න හේතුවක්. මේක කරන්න බෑ. මේක කරන්න ඕනේ නෑ. මේක කරන එක නරකයි. ඒ සීමාව තමන්මයි හදාගන්නේ. මේක නොකර ඉන්නේ කොහොමද? ඔය සමහර තැන් වලට ගියහම බලන්න මේ දැන් ඔන්න තාත්තා කෙනෙක් නැති ළමයෙක් ඉපදිලා. උපැන්නයක් ගන්න යන. එහෙම බෑ. තාත්තා කෙනෙක් නැතුව එහෙම බෑ කියලා තමයි පටන් ගන්න. තාත්තා කෙනෙක් නැති ළමෙක්ට අත්තා කෙනෙක් නැතුව ළමෙක් හම්බෙන්නේ නැහැ. ඒක මම දන්නවා. මොකද විතර වගේ මේ බාර මොනවද ජනනය කරන්නේ? එහෙම කරන්න බෑ. තාත්තා කෙනෙක් ඉන්නවා. තාත්තා ඉදිරිපත් වෙන්නේ නැහැ. ජීව විද්‍යානුකූල තාත්තා ඉදිරිපත් වෙන්නේ නැහැ. අනාථ වෙලා දූෂණය කරලා ළමෙක් ඉපදෙනවා. එතකොට පියා උපැන්නේ තාත්තා දැන් නම් අලුත් උපැන්න සාතික විදියට ඒක වෙනස් කරනවා. අර සින්දුව තියෙන උපැන්නේ පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ? අපි හිතන විදිය. නේ? විවාහයක් ඇතුලේ සීමාවල් තියෙනවා.
කොච්චර අමාරුණත් ඉතින් ළමයි හින්දා ඉවසගෙන ඉන්න ඕනේ. මට මේ බෑ මේක කරන්න. සමහරවල් අතිශය පීඩාකාරී විදිහට වේදනාව විඳින සැමියන් සහ භාර්යාවන් මන් දන්නවා. මන් දන්න කෝටිපති නෝන කෙනෙක් ඉන්නවා රුපියලක්වත් අතර දෙන්නේ නැහැ මහත්තයා මේ මේ එයා තමයි වියදම් කරන්නේ. හැබැයි නෝනට ආසයි ගිහිල්ලා බඩු ගන්න ක්‍රීම් ගන්න කැමති දෙයක් ගන්න නෝනගේම සල්ලි පාලනය කරන්නේ මහත්තයා. ඉතින් ආර ડિප්‍රෙෂන් හැදිලා එක්කගෙන ආවම ඒතර ඉතින් කියන්න ඕන. ආ මේ ළඟදී ඉතාලම හොඳ දෙයක් මට ඕගලන්ට කියන්න ඕන. දැන් මම මේ දවස්වල ප්‍රතිකාර කරන කෙනෙක් ඉන්නවා. එයා කිව්වත් මේ කතාව කියන්න කියලා. එයා කියනවා එයාට ලංකාවේ සල්ලි නෑ. මට තියෙන්නේ ඔක්කොම ජපානයේ ඇමරිකාවේ එහෙම කියලා. නෝනා අය කතා කරලා කියනවා මට තේරෙනවා නෝනාට නෙමේ ලෙඩේ තියෙන්නේ. ලංකාවේ ජනප්‍රියම පාසල් දෙකකට තමයි මේ පිරිමි ළමයා ගියා කියලා කියන්නේ. මම පාසල් දෙකේ නම කියන්නේ. හැබැයි ඉඳගෙන ඉන්න විදියෙම මට තේරෙනවා මෙයා මෙහෙම ඉස්කෝලේක ගිය කෙනෙක් වෙන්න බෑ. මම කිව්වා ආදර්ශ පාට කියන්නේ. ඉස්කෝල දෙකේ කලස් දෙක කියන්නේ. හරි? ඇත්ත වශයෙන්ම කියනවනම් මට ඒක මතක නෑ කිව්වා. පොඩියේ පාට මතක නැති වෙන්න බෑනේ අපි හිතමු. ආදර්ශ පාට නටිය දිග එකක් නම් දිග නෑ ඒක. හැබැයි මේ වෙන වචනයක් තියෙන්නේ. මේ ඊට පස්සේ බැලුවාම මෙයාට තියෙන්නේ ඒ ලෙඩේට අපි කියන්නේ මේනියා. මැනිපියුලේට් කරන ලොකු දේවල්. එයා කියන්නේ ලොකු කතන්දර. දැන් මම ඔයාගේ account number ඔයාගේ account එකේ කීයක් තියෙනවද මේ වෙනකොට? ඇත්තම කියනවා නම් 3000ක්වත් නැතුව ඇති. ඒතකොට පිටරට තමයි සල්ලි තියෙන. මම කොහොමද ඒව ලංකාවට ගේන්නේ? ඒ වගේ නුම්ඩිය ක්‍රමෙට. මම කෝ ඒක වැරදි. ඒතකොට කියනවා ඔයා පොලිසියට සම්බන්ධින්ද මට කියන්න බෑ. මම කෝ නෑ. මේකයි ඒකයි අතර සම්බන්ධයක් නෑ. බය නැතුව කියන්න. හරි? එතකොට අපිට තේරෙනවා මේ විදිහ සමහර අය ඉන්නවා හීන මවාගෙන. ඔගොල්ලෝ දන්නේ නැහැ හමුදා නිලධාරියෙක් වගේ එනවා. හමුදා බුද්ධිආංශ කියලා එනවා. පොලිසිය අයව පරීක්ෂා කරන්න යනවා. මේ මානසිකව ඒගොල්ලොන්ගේ ඇති වෙන ව්‍යාධි තත්ත්වයන්. ඇහැලේ පොළ කුමාරි හාමි විදියට එනවා. ඔව්. සමහර අය කියනවා මම තමයි ඇහැලේ පොළ අය නෙමෙයි එක්කෙනෙක්. මම ඇහැලේ පොළ කුමාරියා. ඉතින් බෙහෙත් තෙල් දෙක තුනක් දුන්නාම හරියනවා. හරි? ඉතින් ඒ වගේ එහෙම හිතාගෙන මෙහෙම ඉන්නවනේ. දැන් මේ මට දැන් ඕගොල්ලෝ වුණා අපේ සීමාවක් තියෙනවනේ. මාව සීමා කරගන්න එපා කියලා මම කියන්නේ ඔබේ දක්ෂකම් වලට. හැබැයි රැකියාව ඇතුලේ ඔබට සීමාවල් තියෙනවනේ. ඒ රැකියාව ඇතුලේ සීමාවල් අතික්‍රමණය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඕගොල්ලෝ හොඳ ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදලා සංකල්ප පත්‍රිකාවක් හදලා නේද? එහෙම දුන්නොත් අන්න මේක ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැතුව දැන් නිකන් අර ධම්මික පැණිය දුන්නා වගේ මේක පිව්වහම මේක හොඳ වෙනවා කියලා එහෙම හරියන්නේ නැහැ. ඒක ඒව පැවතෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. හැබැයි ගොඩක් මම දකිනවා මට ඒකත් කනගාටුවෙන් හරි කියන්න ඕනි. මම පරීක්ෂණ කරන්න යන තැන්වල ගොඩක් දේවාල ඒ වගේ මම හමුදා නිලධාරින්වත් දකිනවා. මට හිතෙනවා ඇයි මේගොල්ලෝ ශාරීරික ශක්තිය විශ්වාස කරන්නේ නැත්තේ? ඇයි මේගොල්ලෝ විශ්වයට අපිට තියෙන මේක විශ්වාස කරන්නේ නැත්තේ? මේ වැඳගෙන ඉන්නවා මෙහෙම කරගෙන. ඉතින් ඕනේ නැහැ තමන්ව විශ්වාස කරන්න. තමන්ව විශ්වාස කරන්න කියලා තමයි මම කියන්නේ. හරි? මේ සීමාව තියෙන්නේ ඔබේ මනසේනේ. මම ඒක කිව්වනේ. එතකොට මේ මනසේ විශ්වයේ තමයි ඒක තියෙන්නේ. විශ්වයේ නැති දෙයක් ඕගොල්ලෝ ඇතුලේ තියෙන විදිහක් නැහනේ. නේද? මේ විශ්වය ඇතුලේ නැති දෙයක් ඕගොල්ලොන්ගේ ඇතුලේ තියෙන විදිහක් නැහැ. තියෙන්න පුළුවන්ද? එහෙනම් මනස තමයි සීමාව. 12 වෙනි සියවසේ හිටිය සූෆි කියලා කවියෙක්. සූෆියාගෙනම සූෆි කියලාත් කියනවා සූෆි කියලාත් කියනවා. එයා හරි කියනවා පුංචි ලෙස හැසිරීම නවත්තන්න. මහත් ඒක ඕගොල්ලන්ට කියන. පුංචි ලෙස හැසිරෙන එක නවත්තන්න. ඉතින් අපිත් එක්ක අපේ ඉස්කෝලවල ඉගෙන ගත්ත කොච්චර අය ඇද්ද? ගෙවල් වලට වෙලා උයනවා, බත් උයනවා, උදේ උයනවා, දවල් උයනවා, රෑ උයනවා, රෙදි හොදනවා. තමන්ගේ සීමාව ඇතුලේ විතරනේ. එතනින් එහාට මුකුත් දන්නේ නැහැ. පාන් රාත්‍රලක් ගේන්න කිව්වා මේ පාන් එකක් ගේනවද මහත්තයාට කියනවා ළමයෙකුට අසනීපයක් ඇදුනත් මේක මෙහෙම බලන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට මුකුත් කරගන්න හයියක් නැහැ කියලා හිතනවා. හැබැයි ඒක එහෙම නැහැ. ඒක නිසා පුංචි විදියට හිතන එක නවත්තන්න ඕනේ හැම කෙනෙම විශේෂයෙන් මේ තරුණ ළමයි. ඕගොල්ලෝ රිසර්චර්ස්ලා ඕගොල්ලෝ අලුතෙන් හදන අය ඕගොල්ලෝ තමයි මේක කරන්න ඕනේ. ඕගොල්ලන්ට තමයි මේක කරන්න පුළුවන්. බාධක එනවා. බාධක වලට සැරෙන්න එපා. අපි පොඩීනේ, අපි අලුත්නේ, අපිට බෑනේ, එහෙම හිතන්න එපා. එක සැරයක් ප්‍රතික්ෂේප වුණොත් ප්‍රතික්ෂේප වෙච්ච හේතුව අහන්න නැවත ඒක දාන්න. නේ?
ඔගුල ඕගුලොන්ගේ ඕගුලන්ට විශ්වාසයි නම් අපි කරන දේ නිවැරදි කියලා. ඒක නැවත නැවත දාන්න පුළුවන් බැරිද? පුළුවන්. දැන් මම ඕගුලන්ට ඕගුලන්ට ලොකු වැඩ කොටසක් තියෙනවා. මම මේක මේ YouTube එක හරහා දන්න අයටත් කියන්නේ මේ වගේ ආයතන වලට උදව් කරන්න ඕනේ. රටේ ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මිනිස්සුන්ගෙන් එන මේ තර්ජන ගැන විතරක් නෙමෙයි ඔයගොල්ලෝ කතා කරන්නේ. ඔයගොල්ලෝ කතා කරන්නේ මං කිව්වා වගේ ආහාර සුරක්ෂිතතාවයේ ලෙඩ රෝග වලින් එන අඩපණුවීම්. දැන් අර පහුගිය කොරෝනා කාලේම අපේ හමුදාවල් ලෙඩ වෙච්ච වෙලාවේ අපිට තර්ජනයක් වෙන්න තිබුණු තැන් අනාගතයේදී අපිට තර්ජනයක් වෙන්න පුළුවන් තැන් ඔයගොල්ලන්ට හොඳටම දෙන්න පුළුවන් ආහාර සුරක්ෂිතතාවයට නම් නාස්තියවම කරන්න. ගොඩාක් ඔයගොල්ලෝ දකිනවා පේමන්ට් වල කෑම අහක යන තරම් එළවලු අහක යන තරම් මේක හරි නිසි ක්‍රමවේදයකට හදන්න සිස්ටමැටිකලි අපිට පුරුදු කරන්න පුළුවන්. මුලදී හරි අමාරුයි. බල්ලනාවන්න ගෙනියනවා වගේ කැමති වෙන එකක් නැහැ. උද්ඝෝෂණය කරයි බණි රණ්ඩු වෙයි. හැබැයි තක්කාලි කිලෝ 10ක් යනකොට තුනක් නාස්ති වෙනවලු තැලිලා. 10ට 3ක් කියන්නේ 130ක්. ලොකු ප්‍රමාණයක්. එහෙමනම් මේක නවත්තන්න පුළුවන්. ඒකට අපි මොකද්ද කරන්න ඕනේ? පසුවස්සන තාක්ෂණයේ මොකද්ද වෙන්න ඕනේ? ඒකට කෘෂිකර්මකයාව උදව් කරගන්න පුළුවන්. ඔය ආහාර සුරක්ෂිත කරන අයව උදව් කරගන්න පුළුවන්. ෆ්‍රීසස් තියෙන ලොකු සමාගම් උදව් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බාගිරි දිචා ජෑම් වලට දෙන්න පුළුවන්ද? කෝඩියල් වලට දෙන්න පුළුවන්ද? සෝස් වලට දෙන්න පුළුවන්ද? එහෙම කතා කරන්න පුළුවන් නේ. කොච්චර දේවල් අවස්ථාවල් අපිට තියෙනවද? ඒකක්වත් අපි හිතන්නේ නැහැ. අරකට බැන බැන ඉන්නවා. ඒ කියන්නේ අපි හිතන්නේ නැහැ අලුත් විදියට. හරි? සූෆි කියන්නේ පුංචි විදියට හිතන එක නවත්තන්න විතරක් නෙමෙයි සුන්දර චලනයක නියැලේ. ඒක මමත් විශ්වාස කරනවා. දැන් මම කතා කරනකොට මම ඔබට එක තැනක ඉඳන් කතා කරේ නෑනේ. එක තැනක ඉඳන් කතා කරනකොට ඒක වෙහෙසයි. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්ද. දැන් ටීචර්ලා භූගෝලය උගන්වන්න පන්තියට ආවා. උගන්වන්නේ එකම තැන ඉඳන්. ගොඩාක් කලාතුරකින් තමයි නිර්මාණශීලී විදියට ළමයින්ට පන්ති කාමරයේදී උගන්වන්නේ. ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැති ඒක හින්දා. ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැති ඒක හින්දා. හරි? ඉතින් ඒ මුළු විශ්වයම ඕගොල්ලෝ වෙන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. විශ්වය ඕගොල්ලෝ වෙන්න. මම තමයි ලෝකේ. දැන් ඕගොල්ලන්ට එහෙම කියපුව අය ඇති. ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා. කියපයි ඉන්නවද ඕගොල්ලෝ තව කාට හරි කියලා තියනවා? මුළු ලෝකෙම ඔයා තමයි කියලා. එතකොට අලුත් දවසකට මූණ දෙන්න සන්නාම සහිත ඇඳුම්. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඕනේ නැහැ. එහෙම බ්‍රෑන්ඩ් සඳින්න පුරුදු වෙන එක හොඳයි. ඒක නාස්තියක් නෙවෙයි. එකක් Tamanට තියෙනවනේ මේ ප්‍රතිරූපයක්. දැන් උදාහරණයක් විදිහට මම කොටන් ඇරෙන්න වෙන මුකුත් අඳින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ කපු. එක්කෝ බති, එක්කෝ කපු. ඒ කොච්චර ගණන් සාරියක් තෑගි හම්බුණත් මම ලංකාවට අයිති නැති එකක් අඳින්නේ නැහැ. එතකොට ඒක සන්නාමයක්. හරි. හැබැයි එහෙම අලුත් වෙන්න සන්නාම සහිත දෙයක් ඕනෙම නැහැ. සන්නාම සහිත ඇඳුම්. අපි හිතමු වටින ඔරලෝසුවකුත් බැඳගෙන සන්නාම සහිත ඇඳුමකුත් ඇඳගෙන හොඳ සන්නාමයක් තියෙන කාර් එකකත් යනවා. හරිද? හැබැයි හිත හිත යනවා. අද මම අරූට වැඩක් දෙන්නේ කොහොමද? සිතුවිලි අලුත්ද? සිතුවිලි අලුත් නෑ. මම අද දෙන්නේ කාර්ඩ්. සමහර මහත්තුරුන්ට නෝනලා පෙන්වන්න බෑ ඔෆිස් වල වැඩ කරන. ඕක තමයි ගෑනු ගත්තාම තියෙන වදේ කියන්නේ. වැඩ නෑ බොරු නෙමෙයි. සමහර ආයතන ප්‍රධානි මට නෝන්ලාම ඇවිල්ලා කියනවා ගෑනු ගත්තාම ඕක තමයි ළමයි හම්බ වෙනවා ඉවරයක් නෑ කියලා. මං එතකොට කියනවා කියන්නේ ළමයි හම්බ වෙනවා ඉවරයක් නැති වෙන්නේ හොඳ වෙලාවට ගෑනුන්ට මාස 10 10 එහෙම හම්බ වෙන. එහෙම නැතුව පිරිමින්ට ඕන විදියට ළමයි හම්බ වෙන්න කියලා දවසට එක්කෙනා ගානේ හම්බ වෙන. නේද? හැබැයි නෑ විහිළු නෙමෙයි. මට ඇවිල්ලා කාන්තාව කියනවා අඬ අඬා කියනවා අපේ තැන අපේ ඩිරෙක්ටර් මහත්තයා මේ ඩිරෙක්ටර් මහත්තයා නෙමෙයි අපේ ඩිරෙක්ටර් මහත්තයා මෙහෙම කියනවා මේ ඕක තමයි ගෑනු ගත්තාම වාදේ කියලා. හැබැයි වැඩි හරියක් සේවාදායක සේවය කරන්නේ ලංකාව ගෑනුන්ගෙන් දුවන රටක් වෙන. කෙනෙක් බොරු කියනවා ජාතික ආරක්ෂාවට හින්දා මම මේ කියන්නේ. කෙනෙක් බොරු කියනවා නම් දැනගන්න පුළුවන් පහසුම ක්‍රමය කොහොමද? ඇස් පිල්ලම් ගන්න විදිය සහ තව එකක් තියෙනවා. හිතන ඔයගොල්ලෝ එක කියන එකක් නෑ කියලා. ෆෝන් එක දිහා බලනවා. හරි එකක් ඒක. තව ඉරියව්ව. ඔව් ඉරියව්. දැන් මෙහෙම. ඔව් මෙහෙම ඉන්න ඉරියව්ව, මෙහෙම ඉන්න ඉරියව්ව, මෙහෙම ඉන්න ඉරියව්ව. Tamanට ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඇතුළේ හංගගෙන ඉන්න. ලේසිම ක්‍රමයක් කියන්නද? දකුණට හුරු කෙනෙක් නම් බොරු කියනවා නම් ගොඩක් වෙලාවට කළු ඉරියව්ව මොම දකුණට යන්නේ. ඇයි ආවේ නැත්තේ? දැන් මේ මහත්තයා අහනවා මගේ. ඇයි අම ඇයි එනවා කියලා ආවේ නැත්තේ?
හරිද? අපි තුන් දිමුතු සර් මගෙන් එහෙම ඇහැව්වා. දිමුතු මහත්තයා අහනවා මම යා යටද වැඩ කරන කෙනෙක්. ඒතර මම ඇත්තටම ඊයේ ආවේ නැති මම යාළුත් එක්ක රස්තියාදුවේ ගියා. ඒත් මම කියන්නේ බස් එක තිබ්බේ නැහැ. ඒක මම කියනකොට මම බොරු නම් කියන්නේ මට යාගේ ඇස් තියා බලන්න පුළුවන්. හරි? එතකොට මම කියන්නේ වම් දකුණු අත පුරුදු කෙනෙක් නම් කළු ඉංගිරියාව දකුණට උඩට යවලා මෙන්න මෙහෙම. මං ඊයේ යාළුවෙක් එක්ක නෑ මං කිව්වේ බස් එක නෑ කියලා. මං ඊයේ බස් තිබුණේ නැහැ සර් මං උදේම ආවා ඒ උනට බස් තිබුණේ නැහැ. වමත හුරු කෙනෙක් නම් වම් පැත්තට කියන්නේ. හැබැයි යාව නිරීක්ෂණය කරන්න. බලන්න දැන් ඕගොල්ලෝගේ නෝන්ලා හැබැයි වපර නෝන්ලා වැඳපුවා එහෙම මේක බලන්න යන්න එපා. වපර නෝන්ලා මහතුරු වැඳපුවා කිය ඇහැ අනිත් පැත්තට යන්න පුළුවන්. මේ ඒක හරි හොඳට මම බලලා තියෙනවා. මං සමහරලාට අහනවා මගේ ළඟට එන අයගෙන් මහත්තයා ඉන්නකොට අහන ප්‍රශ්නයි එළියට දාලා අහන ප්‍රශ්නයි වෙනස්. මහත්තයා ඉන්නකොට මෙයා මගේ හොඳම හරිම හොඳයි මෙයා මාව හොඳටම තේරුම් ගත්ත කෙනා හැම වෙලම කියලා මං කියනවා හරි. මට හිතෙනවා ඔයත් එක්ක මම තනියෙන් කතා කරොත් හොඳයි කියලා. මහත්තයා පොඩ්ඩක් එළියට යන්නකො කියලා. සමහර මහත්තුරු කැමැත්තෙන් යනවා සමහර මහත්තුරු කැමති නැහැ. කොහොම හරි මං එළියට යවනවා. ඒ ඇරියන් පස්සේ ඔන්න ගියාද මං කියන දේ ඇහෙනවද කියලා මං කියනවා නැහැ ඇහෙන්නේ නැහැ බය නැතුව කියන්නේ සීල් කරලා තියෙන කාමරේ. එහෙම එතෙන්දි කාටවත් ඇහෙන්නේ නැහැ ඉතින් මෙතෙන්දි මෙහෙම එලිපිට කිව්වොත් තමයි මං ඒත් නම් ගම් කියන්නේ නැහනේ. එතකොට කියනවා මේ විදිහම ඉන්නේ කිව්වා කියන එක පුදුම අමාරුවා. දැන් මේ තප්පර ගානකට කලින් කිව්වා මේ ලෝකේ හොඳම සැමියා කියලා මට හම්බෙච්ච. හරි? මම කියන්නේ කියන කිසිවක් තේරෙන්නේ නැහැ. පුදුම විදිහ ඉවරයන්නේ නැහැ වැඩ කරලා දඩපඩ ගාලා කියාගෙන යනවා. එතකොට මං අහනවා මේ ඔබේ සමහරවල් මං අහනවා පළවෙනි ප්‍රේම සම්බන්ධය. එහෙම නැත්නම් ඔබ මේ විවාහයට කලින් ලිංගික සම්බන්ධතා තිබ්බද? මෙයා මෙහෙම මේ විදිය කෙනෙක් කියලා දැනගෙන හිටියත්. ඒකට එක එක ප්‍රශ්න තියෙනවානේ. ක්වෙස්චන් එකක් අහන්න එපා. එතකොට දෙන උත්තර බොරුද වැරදිද කියලා මම තීරණය කරන්නේ එහෙම. මේ මගිනම් මෙහෙම කියන්නේ. මගිනම් පළවෙනි එක එයානම් මම හිතන්නේ දෙකක් තුනක් තියෙන්න ඇති. මං අහන හිතන්නේ කොහොමද ඔයා? හිතන්නේ කොහොමද ඔයා? නෑ ඉතින් තේරෙනවනේ දැන් ඒ තේරෙන විදිය අහුවම ඒක ඊට වැඩි වෙනවා. දැන් අපි හිතමු එයා ලිංගික සම්බන්ධතාවයකදී සක්‍රීයයි කියලා. එතකොට නෝන කතාවක් කරගෙන මෙයාට මේවා කලින් පුරුදු ඇති. පව් ඉතිහාසය මං කියන ලංකාවේ පිළිම් පව් කියලා. ඒ මිනිහා පොතක් බලලා හරි යාළුවෙක්ගෙන් අහලා හරි මොනවා හරි කළා. නේචර්නේ මේක. ස්වභාව ධර්මනේ. හරිද? ඉතින් ඒ වගේ සරල දේවල්. හැබැයි ඒකක් කියන්න ඕනේ සමහර කාර්යාල වලත් ඉන්නවා ගේනුවගේ පිරිමි කියලා ඒගොල්ලන්ට කියන්නේ. ඕන එකයි එපා එකයි හැම එකම හොයනවා. හොඳට මතක තියාගන්න තමන්ගේ වචන තමයි තමන්ගේ මේ කඩපත. දැන් මම මෙතන ඔයගොල්ලෝ එක්ක දේශනය කළා මෙතනින් එළියට ගියාම ඔයගොල්ලෝ කවුරුත් මගෙන් කුණු හරප මුකුත් අහන්න දෙන්නේ නැහැ. ඔය හාර 5000 බලන්න ඔය කිලිනොච්චියම කරපු දේශන ඇති. අර කිරිනොචියර නෙළුම් පොකු නෙළුම් කුළුණද නෙළුම් මොකද හරි එකක් තියෙනවා ලොකු මේ ලොකු කැම්ප් එකක් ලොකු හෝල් එකක් තියෙනවා 5000 4000 දාන්න පුළුවන්. මට මතක කිරිනොච්චිය තමයි. ඒකේ මම 5000 කට විතර කරා. එළියට යනකොට කවුරුත් මුකුත් අහන්නේ නැහැ. 5000 දේශනයක් කළේ යනකොට. ඇයි ඒ? අපි හැමතිස්සෙම අපේ දුර තියාගෙන ඉන්නවා. හැමතිස්සෙම අසභ්‍ය දේවල් කතා කරනවා නම් අසභ්‍ය දේවල් කියනවා නම් අසභ්‍ය දේවල් ගැනම නම් එයා ගොළු තියෙන්නේ මොකක් හරි යාට මානසික විකෘතිතාවයක් තියෙනවා. sexual dysfunction එකම නැත්නම් disorder මොකක් හරි disorder එකක් තියෙනවා. මම දන්නේ එක නෙමෙයි දෙතුන් දෙනෙක් එහෙම ඉන්න මේ ගෑනු අයට මේ ඇද කියන්නේ යාගේ ඔයාගේ අතන මහත වැඩි මෙතන මෙහෙමයි අරක මෙහෙමයි එහෙම කියන්නේ යාට ලොකු හීනමානයක් තියෙනවා. කතා කරලා බලනකොට එයා යාළුවෙන් අහන කෙනා එයාව රිජෙක්ට් කරනවා. රිජෙක්ට් කරන හේතුව එයා නාන්නේ. නාන්නේ නැති එක ડિප්‍රෙෂන් වල ලක්ෂණයක්. ඇඟ හොදන්න හිතෙන්නේ නැහැ. ඉතින් නාන්නේ නැති කෙනෙක් ළඟට එහෙම ලඟ වෙන්නේ නැහනේ මිනිස්සු. නේද? ගෑනුවටත් එහෙම තමයි. මොකද අපි ඇඟ හේතුවේ නැත්තම් දවසක් දෙකක් හිටියේ නැත්තම් ওই ජීවන සුවඳ අර සුවඳ මේ සුවඳ කිව්වට ළඟට යන්න බෑ අප්පා. නේද? එහෙම යන්න බෑ. ඒක නිසා ඒවා මේ හොඳට මතක තියාගන්න හිත හොදන්න. හරි එතකොට මේ අපි දැන් ගොඩක් වෙලාවට WhatsApp එකේ ෆොටෝ එක වෙනස් කරනවා. එතකොට ඒව වෙනස් කරලා සන්නාම ඇඳුම් ඇඳලා අර හොඳ ඔර්ලෝසු බැඳලා හොඳ කාර් වල ගියාට මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. අභ්‍යන්තරයෙන් වෙනස් වෙන්න ඕනේ. හිත ඇතුලෙන් වෙනස් වෙන්න ඕනේ. දන්න හමුදා නිලධාරී කෙනා ළඟදි විවාහ වුණේ අම්මාගේ මහත්තයා මැරිලා තාත්තා මැරිලා පොඩි කාලේ. මේ අම්මා කරන්නේ
අර අලුත බැඳපු පුතාගේ කාමරයේ දොර ළඟ තියාගෙන පුටුව තියාගෙන තමයි ටීවී එක බලන්නේ. එයාට දුකයි එකම වස්තුවනි පුතා මහත්තයා මැරුණ අතුරුදහන් වුණා. ඇත්තටම ඔය කියාමියා මිෂන් වලදී ගිහිලා එයාලා ගෙදරට ගිහින් එනවා. කියාමියා කියලා කිලින් ඉන් ඇක්ෂන් මිෂන් ඉන් ඇක්ෂන් කියලා තියෙනවනේ. ඒකෙරෙද්දිත් යනවා. ඒකේ ඒ අම්මාගේ වෙනස මට නම් තේරුණා. කතා කරනකොට මම වෙන කෙනෙක් කිව්වා, මං කිව්වා එයාට අසනීප ඇති කියලා. එහෙම හරහා තමයි මං ළඟට එන්නේ. ඒ ළමයා පුටුව තියාගෙන ඉන්නවා දොර ළඟ. ඉතින් මනමාලි කැමති නැහැ මේ ඒ වැඩේට. කැමති නැහැ නේද? හැබැයි අම්මා බයයි පුතත් අහිමි වෙයි කියලා. පෙන්ඩින් ඩිසාස්ටර් එකට බය. මොකද එයා තරුණ කාලේ මුහුණ දීපු භයානක අත්දැකීමත් එක්ක එයා තාම හිතනවා මහත්තයයි කියලා. ඒක එයාගේ යටිහිතේ තැන්පත් වෙලා තියෙනවා. එතකන් එයා අනාරක්ෂිතයි කියලා හිතනවා. ඔව්. හැබැයි බෙහෙත් දීලා දැන් මේ තුන්වෙනි දෙවනි මාසේ යන්නේ. දැන් ගොඩාක් හොඳයි. ඒ තාම සතුටින් ඉන්නවා ඒගොල්ලෝ. ඒක නිසා එහෙම තේරෙන්නේ නැතිව අපි දන්නේ නැතුව හොඳ හොඳ මේ හොඳන විචය ඉන්නවා. දැන් මේ මොහොතේ හිතෙන දේටයි මේ මොහොතේ දැනෙන දේටයි තමයි අපි රියැක්ට් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවද එක වෙලාවක සිතුවිලි කොච්චරක් දවසකට මිනිහෙකුට සිතුවිලි කොච්චරක් විතර එනවාද කියලා? කොච්චරක් විතර එනවාද? ශ්‍රී ලාංකීය සංස්කෘතිය ගැන එහෙමත් කරාද? සමාජ විද්‍යාවට ශ්‍රී ලාංකීය සංස්කෘතිය ඉතිහාසයේ ඒවා සමාජ විද්‍යා න්‍යාය නා කෘත්‍යවාදය ගැටුම්වාදය සාන්දෘෂ්ටික කරා මැද මතක නෑ හයි කියලා බයයිද? ඈ ඊළඟ සැරේ එනකොට මම ඉන්නේ ක්‍රිමිනොලොජිත් ඉගෙනගෙන කෙලින්ම ඒවා තමයි එතකොට දෙන්නේ. හරි සිතුවිලි කීයක් විතර ඉපදෙනවා කියලාද හිතන්නේ? 60,000ක් 70,000ක් අතර ප්‍රමාණයක් සිතුවිලි නිපද වෙනවා. හරි? එතකොට මේ ඔය නියුරෝන සම්බන්ධ විද්‍යාඥයෙක් ඉන්නවා ජෝ ඩිස්පෙන්සා කියලා. එයා තමයි කියන්නේ සිතුවිලි 60,000ක් 70,000ක් අතර නිෂ්පාදනය වෙනවා. බලන්න හිතන්නත් බෑනේ අපිට දවසකටනේ සිතුවිලි 60,000ක් 70,000ක් අතර. එතකොට එයා ඔය සුපර්නැචරල් කියන පොතේ එයා මේක කියන්නේ. ඔන්න ඕක තමයි වැදගත්ම දේ. ඒකාකාරී සිතුවිලි තමයි ගොඩක් එන්නේ. ඒකාකාරී සිතුවිලි. හරි? එතකොට ඒක මේ සිතුවිලි වලින් ඔන්න බලන්න වෙන වැඩේ. ඔන්න සිතුවිලි මං කිව්වා 60,000ක් 70,000ක් අතර නිෂ්පාදනය වෙනවා දවසකට මිනිස්සෙක්ගේ ගෑණියෙක්ගේ. එතකොට සිතුවිලි නිසා මොනවද ඇති වෙන්නේ? තෝරා ගැනීම ඇති වෙනවා. මට මේ ආයතනයට යනවාද නැද්ද? බස් එක යන්න දුරයි. මෙතනට ගියොත් මෙහෙම වෙයි. තෝරා ගන්නවා. තව 3-4 දෙනෙක්ගෙන් අහලා මචං මට මෙහෙම ඇවිල්ලා තිනවා යන්නේක හොඳද? හරි? තේරීම් ඊට පස්සේ මොකද වෙන්නේ? තේරීමෙන් පස්සේ ක්‍රියා කරනවා. හරි? ක්‍රියාව. දැන් මේ ඒකාකාරී මේ ඔක්කොම මතක තියාගන්න. මේක ඒකාකාරී. ඒකාකාරී. ඊට පස්සේ අත්දැකීම්. ඒකාකාරීද නැද්ද? ඒකාකාරී සිතුවිලි නම් තේරීමත් ඒකාකාරී, ක්‍රියාවත් ඒකාකාරී, අත්දැකීමුත් ඒකාකාරී. අත්දැකීමුත් ඒකාකාරී. එහෙම වුණාම හැඟීම් මොකද වෙන්නේ? හැඟීමුත් ඒකාකාරී. අන්න රත්නසිරි මහත්තයාට වෙච්ච දේ. මම ඒක ඇනලයිස් කරන හිඳයි කිව්වේ නැත්තේ. සිතුවිලි ඒකාකාරී. තේරීම ඒකාකාරී. ක්‍රියාව ඒකාකාරී. අත්දැකීම ඒකාකාරී. හැඟීම් මේකාකාරී. ඒක තමයි මං ඇහුවාම කියන්නේ කොහොමද රත්නසිරි මහත්තයා? ඔහෙ ඉන්න. ඇයි? අලුත් දෙයක් නෑ. තේරුණාද? අදෙන් පස්සේ කිසි කෙනෙකුට එහෙම කියන්න එපා. දැන් ඒකත් කියන්න එපා. මේ ඔහෙ ඉන්නවා හැබැයි යමා මිස් කිව්වා හොඳින් ඉන්නවා කියන්න කියලා. එහෙමනේ මේ කියන්න ඕනේ. ඇඟෙන්ම ජවයෙන්ම තේරෙන්න ඕනේ. ඇවිදගෙන යනකොටම පේනවනේ හරිම මේ එනර්ජිටික් කියලා තේරෙන්නේ නැද්ද සමහර මිනිස්සු ඇවිදින විදියට? ගෑනු ඇවිදින විදියට? නේ? ඔය සමහර මට නම් ගම් කියන්න විදියක් නැහැ. ඔය සමහරලාට තිරේ බලාගෙන ඉන්න සමහර ගෑනු අය කතා කරනකොට හරි ජවයක් ශක්තියක් තියෙනවා. සමහර ඔය ගොවි සංගම් වල වුණා අපි ගොයිය අපි ආයේ මේ අපිට පොහොර ප්‍රශ්නේ තියෙනවා. එහෙම කියන සමහර අය කතා කරනවා. සමහර අපි ගොයියෝ ඉතින් අපිට ඉතින් රත්තරන් බඩු ගස් తీරලා තමයි තරක දැනෙන්නේ අර වගේ. නේද? රඟපාන කරා තියෙන ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ නිකන් ඉන්නකොට බලන්න ඔය මලයාලම් ෆිල්ම් රඟපානවා කියලා දැනෙන්නේවත් නැහැ.
හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මේ සමහර චිත්‍රපට තියෙන ඔගොල්ලෝ පුළුවන් නම් බලන්න මේ මේ අයියප්පන් කෝෂියනුත් අපි ඒක පොලිසිය අයටයි කියන්නේ නේ අපි හැමදාම කියනවා බලන්න කියලා. ඒක හරිම ලස්සනයි. තව හරි ලස්සන කතන්දර තියෙනවා. ගොඩාක් ඉතාම සියුම්ව මානසික ප්‍රශ්න විශ්ලේෂණය කරන කතන්දර යනවා මේ මලයාලම් චිත්‍රපටිවල. පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. නැත්නම් ඔය පියෝ ටීවී වල මේ චැනල් පහේ චරණ එකේ යනවා හැන්දෑවටුනේ. ඊයස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් කිව්වා. හරිද? මම ඇත්තටම මගේ ඔළුව සංසුන් කරගන්නේ එහෙම බලලා. හරිම ලස්සනයි සිතුවිලි එක ගනුදෙනු කරන විදිහ. ඔය ලංකාවේ වගේ අවුරුදු 40 නිළියන්ට සුදු ගවුම් ඇඳලා ඉස්කෝලේ යන කාලේ පෙන්වන්නේ නැහැ ඒ වගේ. අපේ රටේ එහෙමනේ නිළිය පෙන්වනවා අවුරුදු 40යි සුදු ගවුම් ඇඳලා. තාම නිළිය බලන මිනිසුන්ගේ ළමයින්ගේ ළමයිනුත් ඉස්කෝලේ යනවා. නාට්‍ය නිළියක් තාම ඉස්කෝලේ යනවා. බලන්න නැද්ද කියලා සමහර නාට්‍යවල. හරි. ඒක නිසා දැන් මේ ඒකාකාරී සිතුවිලි තේරීම් ක්‍රියාව හැංගීම් මේක මෙහෙම තමයි වෙන්නේ. හරි. ඔක්කොම ඒකාකාරී. හැබැයි මේක වෙනස් වුණොත් මොකද වෙන්නේ? නව සිතුවිලි ආවොත් රත්නසිරි මහත්තයා නව සිතුවිලි එනවා. නව නම් සිතුවිලි අලුත්. මම අලුත් විදියට හිතන්න ඕනේ. මම අලුත් විදියට වෙනස් වෙන්න ඕනේ. මම මේක අලුත් විදියට කරනවා. මම මේක නිර්මාණශීලී විදියට කරනවා. මට මේක කරන්න පුළුවන්. එහෙම හිතලා කරන්න පටන් ගත්තොත් තේරීමත් නව, ක්‍රියාවත් නව, අත්දැකීමුත් නව, හැඟීමුත් නව. මේක තමයි අපි හරිම අන්තිම එක තමයි අපි ගොඩක් emotions හැඟීම්. හැඟීමුත් නව. එහෙම තමයි ජීවිතේ ගොඩ ගහගන්න, ගොඩ නගා ගන්න ඕනේ. ඉතින් මේක මම ආදරය ගැනත් පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් විතර කතා කරන්නම්. මොකද පෙබරවාරි මාසෙන් නේ පෙබරවාරි මාසේ වුණාම ටිකක් හරි පුදුමයි කියන්නේ. පෙබරවාරි මාසේ ගස්වල කොළ හැලෙන මාසේ. හරි. ගස්වල කොළ හැලෙන මාසේ. ගස් කොළ හැලලා අලුත් කොළ දළු දාන්න පටන් ගන්නවා. කොළ හැලෙන්නේ නැත්නම් අලුත් ඒවා එන්නේ නැහැ. ඒ අලුත් ආදර කතා දළු දාන්න පුළුවන්. මේ වගේ තැනක නම් කසාද බැඳපු නැති අයට ලිෆ්ට් එකේදී මුණ ගැහෙන්න පුළුවන් උරුමය, කරුමය ඕන එකක්. නේද? ලිෆ්ට් එකේදී දකින්න තරම්ම නැහැ තනියෙන් හම්බුනහම කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. හරි. හැබැයි ආදරය කියන්නේ චිත්ත වේගයක්. ඒ චිත්ත වේගයට යට වෙනකොට ඉතාම හොඳින් හිතලා තීරණ ගන්න ඕනේ. චිත්ත වේග වලට එකපාරට යට වෙන්න එපා. හොරෙන් බැලුවට නේද? අපි එහෙම තමයි ගෑන් ළමයි අපි කෙලින් බලන්නේ. හොරෙන් බලන්න. ගෑන් ළමයි කිව්වම මම දැන් නෙමෙයි ඉස්සර කාලේ. දැන් නම් හොරෙන් බලන්නේ නැහැ. දැන් ඉතින් කෙලින්ම තමයි බලන්නේ. ඉස්සර හොරෙන් බලන්නේ කියන්නේ අපේ මේ දැනීම වෙනස්. ඒතර උත්තරීතරම චිත්ත වේගෙට තමයි අපි ආදරය කියලා කියන්නේ. අකුරු හතරක් විතර නෙවෙයි. දැන් බැඳපු නැති අය ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද බැඳපු නැති අය? මං කියන්නේ ඕ තරුණම නම් මං. හරි. එතකොට අපි පුංචි අය දේවල් බෙදාගත්තට වැඩිහිටි අය දේවල් බෙදා හදාගන්න කැමති නැහැ. ඒතර ආදරෙත් එහෙම තමයි. මට ආදරය කරන කෙනා තව කෙනෙකුට ආදරය කරනවට කැමති නැහැ. මේකේ භයානක තැන තමයි يعني ලිංගික සම්බන්ධතාව සඳහා තියෙන ආදරේ විතරක් නෙමෙයි අම්මා තාත්තාට ආදරය කරනවට කැමති නැහැ. සහෝදර සහෝදරියන්ට ආදරය කරනවට කැමති නැහැ. ගොඩක් මට ඇවිල්ලා එහෙම කියලා තියෙනවා. මගේ බැඳපු නැති අක්කා තමයි මට උදව් කරේ. හමුදාවේ අයත් එහෙම ඇවිත් කියනවා. දැන් අක්කාට සලකනවට මගේ නෝනා කැමති නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ ආදරේ වෙනස්. ඒක තේරුම් ගන්න බෑ. උතුරු අන්න අර හැංගීම් හරියට තේරුම් අරගෙන නැහැ. දැන් උදාහරණයක් විදියට කිව්වොත් අපිට ඉන්නේ එක මල්ලීනේ. එයාට අක්කලා 3 දෙනායි. ඒතර යා අපිට වටිනවා. එයාගේ ආදරේ අපිට වටිනවා. හැබැයි ඒ ආදරේ බෙදා ගන්න බෑ කියලා එයාගේ නෝනා හිතුවා. ප්‍රශ්නයක් නේ. එහෙම නෑ. එහෙම වෙන්න බෑ. ආදරේ අම්මට තියෙන ආදරේ වෙනස්, බිරිඳට තියෙන ආදරේ වෙනස්, පෙම්වතියට තියෙන ආදරේ වෙනස්, දරුවන්ට තියෙන ආදරේ වෙනස්. හැබැයි මම ඔබට යෝජනා කරන්නේ කොන්දේසි විරහිතව අනිත් අයට ආදරේ කරන්න. Tamanṭama tamange ආදරේ කරන අය තියාගන්න. ඔබ අනිත් අයට ආදරය කරන්න. ඒතර ඒක අපිට ආපහු අනිත් පැත්තට ලැබේ. හරි. ආදරය කියන්නේ ඇත්තටම ප්‍රතිකාරයක්, හීලින් එකක්. අනිත් අයගේ ආදරය දිනා ගන්න සතුටක් තියෙන්න ඕනේ, කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ වගේම වයසක අයත් ආදරයට කැමති. වෙන බෙහෙත් වගේ නෙමෙයි ආදරය වැඩි වුණාට ප්‍රශ්නයක්
නෑ වෙන බෙහෙත්නම් වැඩි වුණොත් ප්‍රශ්නයක්. ආදරේ වැඩි වුණාට ප්‍රශ්නයක් නෑ. අපි එහෙම හිතනවා. හැබැයි ආදරේ වැඩි වුණාමත් ප්‍රශ්න වෙනවා. ආදරේ වැඩි වුණාම සමහර උන්මාදනීය ප්‍රේමාදරයක් වෙනවා. සින්දුවක් තියෙන උන්මාද ඌ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ කියලා එක ඇත්ත. උන්මාදය කියන්නේ මේනියා. මානසික රෝගවලදී අපි හඳුනගන්නේ එක මේනියා. කතා කරනවා වැඩි, හොයනවා වැඩි, කෑවද දැන් බැඳපුවලුස බලන්නකො කෑවද බබා කියලා කෝල් එකක් දෙනවමනේ දවල්ට. ටිකක් කල් ගියාම බබා කෑවද නෑවද මුකුත් හොයන්නේ නෑ. ඒක ඊට පස්සේ පුරුද්දක් විදියට හැබැයි වුණාම ඇහුවේ නෑ කියලා තරහ යනවා. සමහර හරි අමුතු අය හම්බ වෙනවා. ඒ කියන්නේ ඇත්ත මහත්තයා සල්ලි එවනවා, අතරමඟ කෙනෙක් තමයි කෑවද කියලා අහන්නේ. කෑවද කියලා අහන කෙනාට තමයි නෝන ආදරේ වෙන්නේ. අරයා සල්ලි එව්වට කෑවද කියලා හදි අරයට අහන්න බැරි ඒ කෑවද කියලා වෙන මිනිහෙක් කණ්ඩ දෙනකොට. එහෙම ප්‍රශ්න තියෙනවා. හරි, ඒක නිසා මේ ආදරය කියන චිත්ත වේගය හරියට කළමනාකරණය කරගෙන හසුරවන්න ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන. එහෙම නැත්නම් ඒක ලොකු ප්‍රශ්න පොරකට මූල ආරම්භය වෙනවාමයි. ඒක නවත්තන්න බෑ. අපි ගොඩක් වෙලාවට ෆොටෝ කොපීස් වලටනේ කැමති වෙන්නේ. මගේ තාත්තා වගේ කෙනෙක් තමයි මං හිව්වේ. ඒ වුණාට මේ වගේ කෙනෙක් හම්බුනේ. මේ වගේ කෙනෙක් හම්බෙන්නේ නැහැ. එහෙම කෙනෙක් කොහොමද හම්බෙන්නේ? මිනිස්සු ගතිකයි, මිනිස්සු වෙනස් වෙනවා. එක ජාතිය කොළ දෙකක්වත් මේ ලෝකේ නැහැ. එක ජාතිය මිනිස්සු දෙන්නෙක් නෑ. සමජාතිය මිනිස්සුවත් එක සමාන නෑ. ඒක නිසා තාත්තා වගේ කෙනෙක් එව්වා, අම්මා වගේ කෙනෙක් එව්වා කියන එක හරියන්නේ නෑ. එහෙම කෙනෙක් හම්බෙන්නේ නෑ. ෆොටෝ කොපි හොයන්න එපා කවදාවත්. කලින් පෙම්වතිය වගේ ගෙක නිකන් ඉන්නේ නෑ. මං ඔයාව තෝරගත්තේ ඔයා මගේ අහිමි වුණු පෙම්වතිය වගේමයි කියන. එතන ඉඳන් එයා ඉන්නේ ඉරිසියාවේ. මේ ආදරේ මට නෙමෙයි අරයට. ඔයාට මගෙන් පේන්නේ තරයමද? සමහර අය අහනවා මං විදියම දරයා, ඒ විදියටම ඔයා වල්ලන්නේ, මේ විදියම ඔයාගේ කොණ්ඩෙට ආසද? ඒකම පස්සේ ගැටුමක් වෙනවා. අපිට හොඳයි ඉතින් ක්ලිනික් එකේ සෙනඟ පිරෙනවා. ඒනට සමාජයක් විදියට ඒක හොඳ නැහැ. ඒක නිසා ඒක තියන්න එපා. ඒක තියාගන්න එපා. හරි? ඒ වගේම සැබෑ ආදරයට හැමතිස්සෙම පිළිගැනීමක් තියෙනවා. කවදාවත් ඇත්තටම ආදරය කරපු කෙනෙක් අනිත් කෙනාට චෝදනා කරන්නේ නැහැ. ඔයා නිසා තමයි මට මෙහෙම වුනේ. ඔයා හින්දා තමයි මම මේ සත්වේ ඉන්නේ. ඔයා හින්දා තමයි මට මේ අපරාධ වුනේ. එහෙම කියන්නේ නැහැ. සැබෑ ආදරය කරපු කෙනා නිශ්ශබ්දව නිහඬව සමව අර ගන්නවා මිසක් සද්ද නැතුව ඉන්නවා මිසක් එහෙම චෝදනා කරන්නේ නැහැ. මම මේ ටික කිව්වේ මේ පෙබරවාරි මාසේ ආදරේ හින්දා. ඉතින් ඒකත් මම අරගෙන ආවා. ඒ වගේම මමත්වයෙන් ඔයක නම් ඕගොල්ලෝගේ කාර්යාලය ඇතුළතදීත් මම කියන්න ඕනේ මමත්වයෙන් රෝගී වෙන්න එපා. ඒක හොඳ නැහැ. මම තමයි දන්නේ මට විතරයි පුළුවන්. එහෙම නෙමෙයි. සීමා තියාගත්තත් සීමා අතික්‍රමණය කරත් අනිත් කෙනාගේ අදහසට ඉඩ දෙන්න. ගෙදරදී, කාර්යාලයේදී, ඕන සැනකදී අනිත් කෙනාගේ අදහසට ඉඩ දෙන්න. මම හරි ලස්සන වීඩියෝ එකක් දැක්කා. එයාපෝට් එකක කෙනෙක් බිස්කට් අතද දා කනවා. එයා එකලා තරහ ගන්නවා. තරහ අරගෙන බලනකොට අනිත් කෙනා ඉවසගෙන ඉන්නවා. බලනකොට එයා කාලා තියෙන්නේ අනිත් කෙනාගේ බිස්කට් එක. බලන්න මේ වීඩියෝ එක මට මතක නැහැ. කවුරු හරි මට එව්වා. හරිම ලස්සනයි. හරි? එතකොට නිරෝගී පෞරුෂයක් තියෙන කෙනෙකුට තමයි ආදරය කරන්න පුළුවන්. මට විතරක් නෙමෙයි අනිත් අයට ආදරය කරන්න පුළුවන් උත් නිරෝගී පෞරුෂයක් තියෙන කෙනෙකුට තමයි. නිරෝගී පෞරුෂයක් නැති කෙනෙකුට අනිත් කෙනෙකුට ආදරය කරන්න බෑ. අනිත් කෙනෙකුට ආදරය කරන්න දයාවයි කරුණාවයි අපේ හිත ඇතුළේ ඉපදෙන්න එපා. ඒක නිසා කාර්යාලය ඇතුලේ දැන් ඕගොල්ලෝ ඇහැරලා ඉන්නේ වැඩි හරියක් කාර්යාලය ඇතුලේ. ඒ කාර්යාලය ඇතුලේ ඇහැරලා ඉන්න වෙලාව පැය 8 සතුටින්ම ගත කරා. දැන් උදාහරණයක් විදියට මේ සතුට වේදන මිනිස්සුන්ව අපිට මූණ දැක්කහම කියන්න පුළුවන්. දුක වේදන මිනිස්සුන්වත් මූණ දැක්කහම කියන්න පුළුවන්. අර සාර චව් චව් කියලා චරිතයක් තිබ්බේ දොස්තර හොඳ හිතේකේ. ඕක බෑ. ඕක හරියන්නේ නැහැ. ඕක වැඩක් නැහැ. ඒ වගේ වෙන්න එපා. ඒ වගේ වෙන්නම එපා. ඒ වගේ වුණාම ඕගොල්ලන්ගේ ජීවිත ඇත්තටම මේ සතුටින් පුරව ගන්න අනිත් කෙනෙකුට බෑ. ඕගොල්ලන්ගේ සතුට තියෙන්නේ ඕගොල්ලෝ ඇතුලේ කියලා තමයි මම මෙච්චර වෙලා කියලා දුන්නේ. ඉතින් ඔබේ ඉරණම වෙනස් කරන්නේ ඔබමයි. ඒක නිසා මම අද ඔබට ගෙනියන්න දෙන පණිවිඩයේ ටිකක් විශේෂයි. ගෙනියන්න දෙන පණිවිඩය තමයි මම මේ වැඩසටහන දැන් ඉවර කරන්න යන්නේ. මං නිල්මිණිට ස්තුතිය කියන්න ඕනේ. ඉස්සරම මම දිමුතු මහත්තයාට ස්තුතිය කියන්න ඕනේ අනුමැතිය දුන්නට. ඒ වගේම මෙතන නැති වුණත් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා කොළඹගේ මහත්තයාව. ඒ නිසා තමයි මම මේ කණ්ඩායම හඳුනගත්තේ. මම මේ ඔහුට දෙන ගෞරවය සහ ඇත්තටම ඉහළ ඉඳන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ඉඳන්ම මේ වැඩසටහන කරන්න අනුමැතිය දුන්නට ස්තුති කරන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ වගේ හොඳ කණ්ඩායමක් මුණ ගැහුණු එක මං හිතන්නේ
මගේ සීමාවන් අතික්‍රමණය කරන්න මට හම්බෙච්ච චාන්ස් එකක් කියලා. මට මගේ සීමාවෙන් එහා යන්න ලැබුණු මේ අවස්ථාව. මම මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නවා. ඒක නිසා මම මට තව අවුරුදු 10ක් 12ක් දේශන කරන්න පුළුවන් වුණොත් මං හිතන් ඉන්නවා එහෙම කරන්න. මේ මොකද මං හිතනවා මේ මොහොත සතුටින් හිටියොත් අනාගතෙත් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඔබට මම ගෙනියන්න දෙන පණිවිඩෙත් ඉරනම කියන්නේ පසුතැවුණු ඊයේ නෙවෙයි, පහුවෙච්ච ඊයේ නෙවෙයි. එහෙම නැත්නම් අනාගතය හෙට අවිනිශ්චිත, අපි දැකලා නැති, අපිට පුරුදු නැති හෙට දවසක් නෙමෙයි. ඉරනම කියන්නේ මේ මොහොතට. මේ මොහොතේ ඔබ සතුටින් ඉන්නවා නම් ඔබේ අනාගතය, ඔබේ ඉරනම සතුටින් විසඳෙනවා. මේ මොහොතේ ඔබ දුකින් ඉන්නවා නම් ඔබ අනාගතයේ ඉරනමත් ඔබ දුකට බාර දෙනවා. ඒක නිසා ඔබට මම යෝජනා කරන්න කැමතියි ගෙනියන්න දෙන පණිවිඩයේ විදියට මේ මොහොතේ ඉරනම, ඔබේ ඉරනම සතුට කියන එක තියාගන්න. ඔබේ සීමාව ඔබ තුළමයි. ඒක තමයි මම ඔබට ගෙනියන්න දෙන පණිවිඩය. ගොඩාක් ස්තුතියි මාව අහගෙන හිටියට. එහෙමනම් මම ආයිබෝවන් මට යන්න අවසර දෙන්න.